ඔබ තුමිය ආන්දෝලනයක් වෙන විදිහට යම් යම් ස්ථාන වලදී උද්ඝෝෂණ කරන දැන් කල්කොඩි තරගන යනවා කියලා. නමුත් ඔබ තුමියගේ කාන්තා සංවිධානයේ පිටියට හැමදාම දකින්නේ මූණවල් 5යි 6යි නේ. පිරිමි තුන්දෙනෙකුත් ඒකම ඉන්නවා. ඈ? පිරිමි තුන්දෙනෙකුත් ඒකම. නෑ අතර මේකනේ මම මගේ කාන්තාවත් කිසි කෙනෙක්ව අපහසුතාවයට ලක් කරන්න කැමති නෑ. ඒගොල්ලන් හැමෝම ප්‍රාදේශීය නායිකාවන්. මම මට නීතිඥ සහාය අරගෙන දවස් දෙක තුන හරි උසාවි රගානේ රස්තිය අදු වෙලා හිර ගෙදර හරි ඉඳලා එහෙම ඉන්න පුළුවන්. හැබැයි මට තව කෙනෙක්ගේ වගකීමක් ගන්නකොට ඒ කාන්තාවන්ට ඊට පස්සේ එතනින් එහාට ඒගොල්ලන්ගේ පවුල වල කට්ටියට ප්‍රශ්න, ඒගොල්ලන් බය වෙනවා, ඒගොල්ලන්ට මේ වලට මුහුණ දෙනකොට ප්‍රශ්න. ඔය හේතු නිසා මම ගොඩක් වෙලාවට ප්‍රාදේශීය නායිකාවන්ට විශේෂයෙන්ම මේ සැරේ වුන් ඉදිරිපත් වෙනවත් එක්ක ඡන්දෙට ඒගොල්ලන්ම මේ ප්‍රශ්න වලට දාන්න කැමති නේ. ඒ නිසා තමයි මම හැම වෙලාවෙම මාත් එක්ක ඔය මේ වගේ කීප දෙනෙක් අරන් යන්නේ. හැබැයි අපේ සමගි අන්තක එක උනේත් මේ සැරේ විතරයි, ගිය හැම සැරේකම. ඔබට මතක ඇති අර තැමිලි පාටින් ලොව සරසමු කියන එකේ 16 දෙනෙක් කරේසුනා, ඒ ඔක්කොම ප්‍රාදේශීය නායිකාවන්. ඒක රෙස් උනාට පස්සේ අපිට ඒක ප්‍රශ්න වෙන්නේ නැහැ. හැබැයි ඒ ප්‍රාදේශීය නායිකාවන්ට එතනින් එහාට ඔවුන්ට නීතිඥ සහාය ලබා දෙන්න තියෙනවා, ඔවුන් ඊට පස්සේ ඇප මුදල් තැන්පත් කරන්න තියෙනවා, ඇප දෙන්න තියෙනවා. ඒ කියන්නේ ඔවුන් මුදල් හොයාගන්න තියෙනවා. අපිට හොද ඔවුන්ට කරදර, කියන්නේ ඔවුන් අපිට ඔවුන්ට කරදර ගන්න බැ, අපි වෙනුවෙන් වැඩකට ආවේ. ඒතර ඔවුන්ගේ වගකීම සම්පූර්ණයෙන් මගේ කරපිට වැටෙනවා. ඒ වගකීම මම ඕන වෙලාවක් ගන්න. හැබැයි මම කැමති නැහැ ඔවුන් අපහසුතාවට පත් කරන්න. ඒ හින්දා තමයි මේ සැරේ අපි 3-4 දෙනෙක්ගේ ඉදිරියේදී කරන දේවල් කියන්නේ. දැන් මොන PTA ඇක්ට් එක යටතේ මම අත්තරංගුවට ගන්න ඉන්නවලු. තාම මට දැන් සම්පූර්ණයෙන්ම මේ ගෝල් ෆේස් පැත්ත සම්පූර්ණයෙන්ම ආය යන්න බැරි කලාපයක් බවට පත් කරලා. ඉතින් ඒ කෙසේ වෙතත්, කියන්නේ දැන් මට ඇත්තටම අද වෙඩින් එකක් තියෙනවා, මම දන්නේ කොයි පාරෙන් යන්නද කියලා. ඒ කෙසේ වෙතත් මේ ඒ වගේ දේවල් වලට මම ඇත්තටම ඒ කාන්තාවන් මේව කරගන්න කැමති නැහැ. කෙසේ වෙතත් අපි මේ සැරේ සමගි වනිතා බලවේගෙන් කියන්න සන්තෝෂයි. 125%කට වඩා වැඩි කාන්තා දායකත්වයක් මේ සැරේ දක්වන්න අපිට පුළුවන් වුණා. සමගි වනිතා බලවේගී නියෝජනය කිරීමෙන් කාන්තාවන් විශාල ප්‍රමාණයක් ප්‍රාදේශීය නගර සභා, මහනගර සභා ඒ ආයතන වලට අපේක්ෂකයන් විදිහට දාන්න අපිට හැකියාව ලැබුණා. ඒක අපි ලබාගත්ත ලොකු ජයග්‍රහණයක් ඇත්තටම. අපි මැතිවරණයක් තියනවා කියලා කියාගෙන වැඩ කරන්නේ. මොකද අපිට ඕනේ මැතිවරණයක්නේ. හැබැයි ඉතින් රනිල් රාජපක්ෂට ඕනේ නැහැ මැතිවරණයක්. හැබැයි මං කියන්නේ මැතිවරණයක් මේක හෙට අනිද්දා වෙනකොට සමහරට නැවත අර මේ තර්ජන මරණ තර්ජන තීරණ දෙන්න. ඇත්තටම මම මාධ්‍ය විනුත් දිනව පව් අර මිනිස්සු මරණ තර්ජන තීරණ දෙන්නට මොකක් හරි අහන්න පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකතුමාගේ මොනාද මේ මරණ තර්ජන වලට කරේ කියලා. ලේසි නෑ ෆෝන් එකකින් කෝල් එකක් ඇවිල්ලා මරනවා කියන එක. ඉතින් ඔය ෆෝන් එකට මොකක් හරි නම්බරයකින් එන්න ඇත්තේ. ඔක ප්‍රයිවට් නම්බුණත් ඒත් හොයාගන්න පුළුවන් ඔය ටවර්ස් වලින්. ඉතින් ඒක හොයාගෙන කවුද ඒ දිනට මරණ තර්ජනය කරේ කියලා හොයාගෙන, නැත්නම් එහෙම හිට අනිදා හදිස්සොත් එතන අයින් වුණොත් ඉවරයි. ගණපූර්ණේ නැහැ. ඉතින් ඒක හින්දා ඒක වෙන්න පුළුවන්. ඉතින් මරණ තර්ජනය කරේ ඒගොල්ලන්ගේම ගෙවල් වල කට්ටියක් දන්නේ නැහැ. එහෙම නැත්නම් රනිල් රාජපක්ෂගේ කවුරු හරි අඳුරන කෙනෙක් දන්නේ නැහැ. ඇත්තටම හතුරෙක් ඉන්නවත් දන්නේ නැහැ. ඉතින් ඒක පාට මේ අර පාඩුව යන්නේ. ඒක ඔය ඩීජී කවුද ඔකේ ඉන්න අපේ හිටපු පතිරණ මහත්මයා. එහෙම හරි අහිංසක, එහෙම මරණ තර්ජන කරන්න වැරදි කරන මිනිස්සුන්නේ හරි අහිංසක මිනිස්සෙක්. යාර කවුරු කෝල් කරලා එහෙම මරණ තර්ජන කරනවද නැහැ. කෙසේ වෙතත් ඒක හොයාගත්තේ නැත්නම් දැන් හෙට අනිදා අයින් වුණොත් එහෙම ප්‍රමැතිවරණ තියන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ හොඳම දේ ඕක හොයන එක. ඔබතුමාලා මාධ්‍ය ප්‍රකාශකකින්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකකින් අහන්න ඒක. අනිත් එක තමයි ඉතින් රනිල් රාජපක්ෂනේ ආයි ඉතින් හරියට දුවන්නේ JR ගේ ලේනම් මං හැම වෙලම කිනෝ වගේ. ඉතින් මේක නොතිය ඉඳි අන්තිම හුස්ම වෙනකන් ඒක තමයි ආගේ උත්සාහය. නෑ මැතිවරණයක් නොතිබ්බොත් එම අපි එළියට බැහැලා මැතිවරණයක් ඉල්ලන්න ඕනේ. මොකද ඇත්තටම මේ වෙලාවේ අර කිනෝ වගේ ජනතාව තමයි පරාද. මේ වෙලාව ජනතාවට කිසිම ප්‍රකාශයක් දෙන්නවත් එළියට බහින්න විදිහක් නැත්තම් කොහොමද මේ ජනතාවට මරදරේට මුණ දෙන්න හැකියාවකුත් නැත්තම් ඔවුන්ගේ තියෙන මේ විරෝධය දක්වන්න තියෙන එකම විදිහ මැතිවරණයකදී ඡන්දි කතරි ගහන එක. ඉතින් ඒක තමයි මම මේ වෙලාවේ අපි හැමෝම ඉල්ලන්න ඕනේ. දැන් ඔබතුමිය පස්සේ ගස්සතිය ගියා ලාල් මෝඩ පිටියට. ඉතින්දී ලොකු තර්ජනයක් කරන රාජ්‍ය උක්සියක් තියෙන ඇවිල්ලා බාධා කරන්න එපයි කියලා කිව්වා. දැන් ඒ වගේ දැන් මෙතන ඔබතුමිය සඳහන් කරා එදාට පුළුවන් නම් කඩුපුඩියක් ඔසන්න කියලා. මේ දෙකත් එක ඔබතුමිය නැවතත් කියන්න වෙන්නේ දෙහිගේ පැත්තට. නෑ ඉතින් මම මගේ මතය කියන්නේ, මම කියන්නේ මේ ජනාධිපති මොකද්ද මේ නිදහස විරුද්ධව කළු ගොඩියක් උස්සන්න කියන්නේ. මම කියන්නේ මේ කරන වැඩේට විරුද්ධව. ඒක තමුන්ගේ ගේ ඉස්සරහා වෙන්න පුළුවන්. මිනිසුන් අයිති තියෙනනේ කළු ගොඩියක් උස්සන්න. තමුන්ගේ ගේ ඉස්සරහා වෙන්න පුළුවන්, තමුන්ගේ ව්‍යාපාරික ස්ථාන ඉස්සරහා වෙන්න පුළුවන්, එහෙම නැත්තම් තවත් තැනක වෙන්න පුළුවන්. ඒ උත්සවයට ගිහිලි වෙලා කළු ගොඩි උස්සන්න කියන්නේ ඒ උත්සවේ ළඟ තැනක කොහේ හරි වෙන්න පුළුවන්. කාටවත් කරදරයක් නැහැ නේ කළු ගොඩියක් මිනිසෙක් ඉස්සුවයි කියලා. ඒ හින්දා මේ වෙලාවේ මේ රනිල් රාජපක්ෂ ඇතුළු මේ කණ්ඩායම කරන දෙයට විරුද්ධව අනිවාර්යෙන් මිනිස්සු මේකට විරෝධතාවය දක්වනවා. නිහඬව හරි විරෝධතාවය දක්වනවා. විරෝධතාවය කියලා කියන්නේ ගිහිල්ලා කෑ ගහන එකයි, පොලිසියත් එක්ක රණ්ඩු වෙන එකයි, එහෙම නැත්නම් මේ පොලිසියත් එක්ක කතා බහ කරගන්නේ එකම විතරක් නෙවෙයි.
මිනිසුන්ට ෆේස්බුක් එකේ විරෝධතාවයක් දක්වන්න පුළුවන්. මිනිසුන්ට කළු ඇඳුමක් ඇඳලා මේ පින්තූරයක් ගහලා ෆේස්බුක් එකට දාලා මම මේ රනිල් රාජපක්ෂ මේ කරන දේට අපි විරුද්ධයි කියලා විරෝධතාවයක් දක්වන්න පුළුවන්. මිනිසුන්ට කවියක් ලියලා තමුන්ගේ විරෝධතාවය දක්වන්න පුළුවන්. නිසදසල් ලියලා පුළුවන්. මිනිසුන්ට ඕන විදිහකට තමුන්ගේ විරෝධතාවය දක්වන්න පුළුවන්. ඒ හින්දා මම මේ කියන්නේ මේ රටේ තියෙන මේ අභිමානයට විරුද්ධව විරෝධතාවය දක්වන්නේ කියලා නෙවෙයි. හැබැයි මේ රට මේ තත්ත්වයට පත් කරපු පුද්ගලයන් සහ පුද්ගලයන් ආරක්ෂා කරන මේ මිනිස්සුයා වෙනුවට විරුද්ධව විරෝධතාවය දක්වන්නේ කියලා. නැත්තම් 75ක් අපි නිදහසේ ජීවත් වුණාද කියලා තමුන්ම තමුන්ගේ හෘද සාක්ෂියට අනුව අහන්න ඕනේ. 75 මේ අවුරුදු මේ තත්ත්වයට පත් කරපු මේ අවුරුද්ද සහ ඊට කලින් තිබ්බ අවුරුදු දෙක තුන ඇරෙන්න මිනිස්සු තුන් වෙල කොහොම හරි කාලේ හිටියන්නේ. දැන් ඒකත් නැහැනේ. ඒක තමයි මම කියන්නේ. දැන් ඔබතුමිය සමන් කරපදී 125ක් පමණ සමගි වනිතා බලවේගයේ හිටියද පක්ෂ තුන ලබා ගත්තා. ඒ ලබා ගත්ත ඡන්දේ තිබ්බේ නැත්තම් සමගි වනිතා බලවේගයේ හිටියට මොනවාගේ දයන්ත කිරීමට බලාපොරොත්තු වෙන්නේ? එළියට බහිනවා. මොනවාගේ දේ වදිලිට බහිනවා. ඉතින් මම කියපු කිසි දෙයක් මම කියලාද කරලා තියෙන්නේ. එහෙම සැලසුම් කීකී හිටියොත් මට මුකුත් කරන්න දෙන්නේ නැහැ. නෑ මම කියන්නේ රටේ සියලුම ජනතාව අපි විතරක් නෙමෙයි මැතිවරණයක් පිපාසිත ජනතාව මේ වෙලාවේ එළියට බැහැලා මැතිවරණයේ UMP කරයි පොහොට්ටුවට නම් කිසිසේත්ම ඕනේ නැහැ. හැබැයි එතනින් එහාට JP සහෝදර සහෝදරියන්ටත් ඕනේ. සමගි ජනබලවේගි සහෝදර සහෝදරියන්ටත් ඕනේ. දැන් හෙලිකොප්ටරයටත් ඕනේ කියලා ඔවුන් කියනවා. එහෙනම් මේ කණ්ඩායම් තුනටම එළියට බහින හේතුවක් තියෙනවා. ඇයි මේ ඔවුන්ගේ හරි ජනමතයක් මේ වෙලාවේ කිසිම තැනක ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. පළාත් පාලන ආයතනවල ජනමතයක් හරියට නැහැ. පළාත් සභාවල කොහොමවත් ජනමතයක් නැහැ. පාර්ලිමේන්තුවේ කිසි විකෘති ජනමතයක් තියෙන්නේ. කිසි ජනමතයක් නැත්තම් මේ වෙලාවේ හරියට මහ පොළොවේ තියෙන ජනමතය ප්‍රකාශ කරන්න පුළුවන් තැන පළවෙනියටම එන ඡන්දේ. ඒ ඡන්දේට වෙනුවෙන් මේ ඉන්න ජනතාව එළියට බහැලිවල ඡන්දයක් ඉල්ලන්න ඕනේ. නැත්තම් එහෙම කවදාවත් ඔබ ලියලා තියාගන්න ජනාධිපතිවරණයක් ආවට පස්සෙත් එතනින් එහාටත් රනිල් රාජපක්ෂ ජීවත් වෙලා ඉන්න කන්න මේ රටට ඡන්ද නැහැ. ඔබතුමියලගේ පක්ෂෙන් මුජිබර් රහමාන්ට පුළුවන් වෙයිද රෝසි සේනානායක පාරට? ඔය ප්‍රශ්නේ ආන එකත් මෝඩ කතාවක්. ඉතින් මම නම් වගේ එහෙම බලාපොරොත්තු වෙන්නේ ඔකට මුජිබු රහමාන් නැරෙන්න වෙන සුදුස්සෙක් නැහැ. ඔතන ওই නගර සභාව හරියට කළමනාකරණය කරගන්න පුළුවන් දක්ෂ ඒ වගේම වාමාංශික පසුබිමකුත් තියෙන පොඩි මිනිහා ලොකු මිනිහා කිසි ભેදයක් නැතුව හැම මිනිස්සෙත් එක්කම එකට ඉන්න දූෂණ චෝදනා නැති කිසිම වෙලාවක දූෂණ චෝදනා වංචා නැති පිරිසිදු මිනිස්සෙට නගර සභාව දෙන්න. රෝසි සේනානායක මැතිනියට අතිශය විශාල ප්‍රමාණයකින් දූෂණ චෝදනා තියෙන චෝදනා තියෙනවා. සමහරක් ඒවා පොලිසිය වලටත් ගිහිලා පැමිණිලි තියෙනවා. ඉතින් මේ වෙලාවේ නගර සභාව කියලා කියන්නේ උතනට යනවා කියලා කියන්නේ සල්ලි ආකරයක්. ඔතනට ගියායින් පස්සේ ඕක දරා ගන්න බෑ. එතකොට වෙනදා කාපු විදියට කන්න හිතෙන්නේ නැහැ. වෙනදා ගිහිල්ලා ටොයිලට් ගියපු විදියට ටොයිලට් යන්න හිතෙන්නේ නැහැ. يعني වෙනදා නෝමල් ගිහිල්ලා මේ ඒ කාර්යය කරා නම් ඊට වඩා සුකෝබෝගී ටොයිලට් එක ගිහිල්ලා ඒ කාර්යය කරන්න හිතෙනවා. තේරුණාද? එතකොට වෙනදා මේ සාමාන්‍යයෙන් බටරුයි පානුයි සාමාන්‍යයෙන් සෑන්ඩ්විචස් කෑවා නම් මේක ටිකක් උසස් විදියට කන්න හිතෙනවා. ඔව්. දැන් ඔබතුමිය කියනවා මේ නගර සභාව කියන්නේ සල්ලි ආකරයක් කියලා. එතකොට පාර්ලිමේන්තු മന്ത്രി කෙනෙක්ටද වැඩියෙන් කරන්න පුළුවන් නගරාධිපති කෙනෙක්ටද වැඩියෙන් හොදට කරන්න පුළුවන් නෑ. ඉතින් ඒකට යන පුද්ගලයා මොන පුද්ගලයා වුණත් උතන්ට අර ත්‍රිවිල් එකෙන්ද කොහෙද ඉල්ලලා මං හිතන්නේ ස්වාධීන කණ්ඩායමකින් ඉල්ලලා සාමාන්‍ය පුද්ගලිකුත් නගරාධිපති විදියට පත් වුණා. එතන මේ යන්නේ පාර්ලිමේන්තු മന്ത്രിද නගර සභාවේ කෙනෙක්ද ඒක වැඩන්නේ hali කර්මනාකරණයක් තියෙන සෑම ජන කණ්ඩායමකම නියෝජනය කරන්න පුළුවන්. හරියට සිංහල ටික කතා කරන්න පුළුවන්. හරියට අවුරුදු ගණන් ටික දන්න. දැන් මේ රෝසේ රණයක මැතිනිය කියනවා අවුරුදු 150ක් මේ කොළඹ නගර සභාව එක්සත් ජාතික පක්ෂලු මේ පාලනය කරේ. අවුරුදු 76ක් දුකද එක්සත් ජාතික පක්ෂයට. මං කියන්නේ මැන්ටල්නේ. මං කියන්නේ මිනිස්සෙක් වුණාම ටිකක් මේ වයසට ගියාන් පස්සේ අර මං කියන්නේ එතුමියගේ තියෙන රූපශ්‍රියේ හරිම ලස්සන කාන්තාවක්. හැබැයි වයසට ගියායින් පස්සේ මූණ ලස්සුනට වැඩන්නේ අපිටුණත් ඕක වෙන්න පුළුවන්. මං කියන්නේ ඕනම කෙනෙක් නෑ නගරාධිපතිනිය වෙන්න කොහෙද මම ඡන්ද දෙන්නේ? මට ඡන්ද ඇත්තෙත් නැහැ පැත්තට. මම කියන්නේ එතුමිය වයසත් එක්ක යනකොට මිනිස්සු මැන්ඩල් වෙනවා. ඉතින් ඒ හින්දා මම කියන්නේ හරියට තමු ඒ වගේ අර තමුන් පක්ෂයට මේ පක්ෂ ප්‍රධාන කෘත්‍ය අධිකාරි මණ්ඩල එක්කනේ පක්ෂයට වයස කීයද කියලා දන්නේ නැහැ. තමුන් නියෝජනය කරන නගර සභාව කොච්චර කාලයක් තිස්සේ මේ හිටියද කියලා දන්නේ නැහැ. ඉතින් එහෙම කට්ටියට මේක කරන්න බෑ. ඒ වගේම තමයි ඇයට අතිශය බරපතල ලෙස දූෂණ චෝදනා තියෙනවා. එහෙම කෙනෙක්ට මේක ඇතුලේ එතනට ගියායින් පස්සේ මේ අර මං ඉස්සලා කිව්වා වගේ ජීවිතේ සාමාන්‍යයෙන් ගත කරපු විදිය සම්පූර්ණයෙන් වෙනස් කරලා
මේ ලැබෙන සම්පූර්ණ වරප්‍රසාද ටික තමුන්ගේ අතට අරගෙන මේ විදිහට හිතුමනාපට නගර සභාවක් කරගෙන යන පුද්ගලයාට මේක කරන්න බැහිඳාය අහන්න දෙයක් නැහැ ප්‍රශ්නේ. කොළඹ මහනගර සභාව දැවැන්ත ජයග්‍රහණයේ මුජිබ් රහ්මාන් මගේ සහෝදර මන්ත්‍රීතුමා මාර්තු 9න් පස්සේ මට ඔහුට ගරු නගරාධිපතිතුමා කියලා කියන්න පුළුවන් වෙන විදිහේ ජයග්‍රහණයක් අනිවාර්යෙන් ඔහු ලබා ගන්න අපේ කණ්ඩායම හොඳ ජයග්‍රහණයක් ලබා ගන්නවා. එක්සත් ජාතික පක්ෂයේ කොච්චර බලකොටුවක් වුණත් එක්සත් ජාතික පක්ෂයේ දැන් තියෙන්නේ මෙතන සමග ජන බලවේගය ඇතුලේ තමයි එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෝ ටික ඉන්නේ. ඒතර ඔය කොළඹ හැමදාම දින්නේ රනිල් වික්‍රමසිංහටත් ජයග්‍රහණයක් ලැබුණේ ප්‍රේමදාසගේ බලකොටුවෙන් හින්දා මැද කොළඹ. ප්‍රේමදාසගේ බලකොටුවෙන් හින්දා කොළඹ. ඒ නිසායි රනිල් වික්‍රමසිංහත් හැම අවස්ථාවම ඔහුගේ මැතිවරණවද ජයග්‍රහණය කරේ. ඒ හින්දා මේ වෙලාවේ කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් මුජිබ් රහ්මාන් මගේ සහෝදර මන්ත්‍රීතුමා අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා.